ඔබ සියලු දෙනාම දන්නවා නිරෝධායන ඇඳිරි නීතිය බස්නාහිර පළාතට පනවා තිබුණා. ඒ නිරෝධායන ඇඳිරි නීතිය හෙට දින උදෑසන 5ට අවසන් වෙනවා. නිරෝධායන ඇඳිරි නීතිය එසේ අවසන් වුවත් නිරෝධායන ඇඳිරි නීතිය එසේ අවසන් වුවත් ලංකාවේ පොලිස් බල ප්‍රදේශ 25ක සහ කුරුණෑගල මහනගර සභා ප්‍රදේශයේ පානදුර ප්‍රදේශයේ ග්‍රාම සේවක වසමකුත් හුදෙකලා කිරීමට එහෙම නැත්නම් අගුළු දමා කටයුතු කිරීමට තීරණය කර තිබෙනවා. කොළඹ ප්‍රදේශයේ පොලිස් වසම් 12ක් මීට ඇතුළත් වෙනවා. ඊට අමතරව ගම්පහ ප්‍රදේශයේ පොලිස් වසම් 8ක්, ඒ වගේම කෑගල්ල ප්‍රදේශයේ රුවන්වැල්ල සහ මාවනැල්ල යන පොලිස් වසම් 2, ඒ වගේම කළුතර හොරණ සහ ඉංගිරිය නැමැති පොලිස් වසම් 2 සහ කුලියාපිටිය පොලිස් වසම මීට අයිති වෙනවා. දැන් මේ ආකාරයට ලොක්ඩවුන් කළ පසු එහෙමත් නැත්නම් හුදෙකලා කර පසු ක්‍රියා කරන ආකාරය පිළිබඳව පැහැදිලි කරන්නයි අපි බලාපොරොත්තු වෙන්නේ. දැන් මේ ආකාරයට හෙට උදෑසන 5න් අවසන් වුණත් නිරෝධායන ඇඳිරි නීතිය මෙම පොලිස් බල ප්‍රදේශවල අඛණ්ඩව මෙම හුදෙකලා කිරීම සිදු කරනු ලබනවා. ඒ අනුව මේ පොලිස් බල ප්‍රදේශවල සිටින අයට පිටතට පැමිණීමට, ඒ වගේම පිටස්තර පුද්ගලයින්ට මෙම පොලිස් වසම්වලට ඇතුළු වීමට අවකාශ ලැබෙන්නේ නැහැ කිසිම හේතුවක් මත. ඒ වගේම මේ පොලිස් බල ප්‍රදේශවල යම් ආකාරයක රැකියා කරන අය, ඒ වගේම වෙනත් කාර්යයන්වල නිරත වෙන අය ඉන්නවනම් ඒ අයටත් පිටතර පැමිණීමට හැකියාව ලැබෙන්නේ නැහැ. ඔවුන් නිවස් තුලම රැඳී ඉන්න ඕනේ, ඒ ප්‍රදේශයේම රැඳී ඉන්න ඕනේ. ඒ වගේම විශේෂයෙන්ම අපි ඉල්ලා සිටිනවා මේ අගුළු දැමු ප්‍රදේශවල අය, මේ අගුළු දැමු එහෙම නැත්නම් හුදෙකලා කළ පොලිස් බල ප්‍රදේශවල සිටිනොනා යම් ආයතනයක සේවකීන්. ඒ සේවකීන්ට දැනටමත් අපිට වාර්තා වෙලා තියෙනවා විවිධ ආකාරයෙන් දැනුම් දීම් බලකිරීම් කරන බවට සේවයට වාර්තා කරන ලෙසට. නමුත් සෞඛ්‍ය බලධාරීන් පවසන්නේ මේ ප්‍රදේශ අවදානම් කලාප හැටියට. ඒ නිසා ඒ ප්‍රදේශවල සිටින කෙනෙක් තමුන්ගේ කාර්යාලයට එනවනම් රාජකාරී කිරීමට යම් ස්ථානයකට එනවනම් ඔහු සමහර වෙලාවට පැමිණෙන්නේ කෝවිඩ් ආසාදිතත්වයෙන් වෙන්න පුළුවන්. එය ඔබේ කාර්යාලයට, ඔබේ ආයතනයට, ඔබේ කර්මාන්ශාලාවට පැතිරෙන්නට පුළුවන්. ඒ නිසා එම හුදෙකලා කර ඇති ප්‍රදේශවල සිටින ඔබගේ ආයතනයේ සේවක සේවිකාවන් ඉන්නවා නම් ඔවුනට ඒ ආකාරයටම නිවෙස්වල රැඳී සිටින්නට ඉඩ දෙන්න මේ ඉතාම වැදගත් වෙනවා මේ නිරෝධායන ක්‍රියාවලිය සිදු කරගෙන යාම සඳහා. කෙසේ වෙතත් මෙම හුදෙකලා කරපු ප්‍රදේශ හරහා යම් මාර්ගයක් වැටී තිබෙනවා නම් එම මාර්ගය හරහා ගමන් කිරීමට හැකියාව තිබෙනවා. කෙසේ වෙතත් අදාළ හුදෙකලා කර ප්‍රදේශයේ වාහන නවතා තැබීමට නැත්නම් මගින් ලබා ගැනීමට බැස්සවීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. මාර්ගය හරහා නොනවත්වා ධාවනය කළ යුතුයි. එම මාර්ගයක නැවැත්වීමත් නිරෝධායන රීතීන් යටතේ වරදක් වෙනවා හුදෙකලා කරන ලද ප්‍රදේශයක. ඒ වගේම මේ ප්‍රදේශ හරහා දුම්රිය, බස් රථ වැනි පොදු ප්‍රවාහන සේවාවන් ගමන් කරනවා නම් එවැනි සියලු සේවාත් මෙම ප්‍රදේශවල ඇති නැවතුම් පොළවල නැවැත්වීමෙන් වැළකී යුතුයි. කිසිම ආකාරයකට එවැනි නැවැත්වීමක් සිදු කරන්නට හැකියාවක් නැහැ. ඒ වගේම මෙම හුදෙකලා කරන ලද ප්‍රදේශවල සිටින ජනතාවගෙන් යම් කෙනෙක්, විශේෂයෙන්ම ගර්භණී මාතාවක්, එමත් නැත්නම් හෘද රෝගියකට වෙනත් ආකාරයේ රෝගයකට ප්‍රතිකාර ලබනා ඉන්නවනම් හදිසි ප්‍රතිකාරයක් සඳහා බලපත්‍ර ලබා ගැනීමකින් තොරව ඔවුන්ට ළඟම තියෙන රෝහලට ගමන් කිරීමට හැකියාව ලැබෙනවා. ඒ ඇරෙන්නට වෙන කිසිම හේතුවක් මත මෙම හුදෙකලා කරන ප්‍රදේශයකින් පිටතර පැමිණීමට හැකියාව ලැබෙන්නේ නැහැ. ඒ වගේම පිටස්තර අයටත් මේ සඳහා ඇතුළට එහෙම නැත්නම් හුදෙකලා කරන ප්‍රදේශය තුළට ගමන් කිරීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. කෙසේ වෙතත් තීරණය කර තිබෙනවා මේ ප්‍රදේශවල අත්‍යවශ්‍ය සේවාවන් පවත්වාගෙන යාමට ඩිලිවරි සේවා සඳහා අනුමැතිය ලබා දීමට. ඒ අනුව මෙම හුදෙකලා කරන ලද ප්‍රදේශවල තියෙන ආහාර සපයන ස්ථාන, ඒ වගේම සුපිරි වෙළන්සල්, අනිකුත් වෙළන්සල්, ඒ වගේම ඖෂධ ෆාමසි වලට අත්‍යවශ්‍ය සේවා එම හුදෙකලා කරන ලද ප්‍රදේශය තුළ ඩිලිවරි සේවා හැටියට ලබා දෙන්න පුළුවන්. නමුත් වෙළඳසැල් විවෘත කිරීමක් සිදු වෙන්නට බෑ. ඩිලිවරි සේවා හැටියට පවත්වාගෙන යාමට පුළුවන්. ඒ වගේම මෙම හුදෙකලා කරන ලද ප්‍රදේශ තුළට
අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඖෂධ ගෙන යාම පිළිබඳව වැඩපිළිවෙලක් ඉදිරි දින කීපෙදී සකස් වෙනවා. දැනට ඒ තිබෙන ආකාරයට කටයුතු කළ යුතුයි. නමුත් විශේෂම සෞඛ්‍ය බලධාරීන්ගේ සුවිශේෂ පරීක්ෂා යටතේ පිටත ප්‍රදේශවලින් එම ස්ථාන තුළට අත්‍යවශ්‍ය ආහාර රැගෙන යාමට ඖෂධ රැගෙන යාම සඳහා වැඩපිළිවෙලක් සකස් වෙනවා. ඒ සඳහා අවසර ලැබෙනවා. කෙසේ වෙතත් දැනට එම ප්‍රදේශ තුල අත්‍යවශ්‍ය සේවාවන් පවත්වාගෙන යාමේ හැකියාවක් තිබෙනවා. ඒ වගේම කොළඹ උතුර ප්‍රදේශයේ සහ කොළඹ මධ්‍යම ප්‍රදේශයේ ෆ්ලැට්ස් එහෙමත් නැත්නම් තට්ටු නිවාස පහක් මේ වන විට තට්ටු නිවාස ලෙසම සම්පූර්ණ නිරෝධායනයට ලක් කර තිබෙනවා. එම තට්ටු නිවාසවල නිරෝධායනයට ලක් කළ සිටින අය එම තට්ටු නිවාස පරිශ්‍රයන් තුලම රැඳී සිටිය යුතුයි. කිසිම ආකාරයක එම පරිශ්‍රයන්ගෙන් පිටතර පැමිණීම වරදක් වෙනවා. මේ කාරණා පිළිබඳව අවධානය යොමු කරන්න සෑම කෙනෙක්ම අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහ ඖෂධ සැපීමට ඩිලිවරි සේවාවන් ක්‍රියාත්මක වෙනවා. මෙයයි දැනට තිබෙන තත්ත්වය. එමෙන්ම යම්කිසි කෙනෙක් එම ප්‍රදේශ තුල හෝ ලංකාවේ වෙනත් ප්‍රදේශයක් තුල ස්වයං නිරෝධායන ක්‍රියාවලියට ලක් කරලා තියෙනවා නම් එම අයට එම නිවසින් පිටතට පැමිණීමට කිසිම හැකියාවක් නැහැ. ඔවුන් එම නිවස තුලම රැඳී සිටිය යුතුයි. ඒ රැඳී සිටීම අනිවාර්ය වෙනවා. නිවසින් පිටතට පැමිණීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. එම් පැමිණියොත් නිරෝධායන රීතීන් යටතේ වරදක් වෙනවා. ඒ සම්බන්ධයෙන් අනිවාර්යයෙන්ම අපි කටයුතු කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම හෙට දිනේදී බස්නාහිර පළාතට පිවිසෙන අධිවේගී මාර්ග විවෘත වෙනවා. ඒ වගේම බස්නාහිර පළාතෙන් පිටතට යන අධිවේගී මාර්ග අනිකුත් පිවිසුම් විවෘත වෙනවා. නමුත් ඒ පිවිසුම් වල පොලිස් රදාරින් අපි රඳවලා තියෙනවා. ඇතුළු වීම පිටවීම පිළිබඳ යම් අධීක්ෂණයකට ලක් කරනු ලබනවා. නමුත් සාමාන්‍යයෙන් හුදෙකලා කරන ප්‍රදේශ ඇරෙන්නට අනිත් ප්‍රදේශවල සාමාන්‍ය පරිදි ගමනාගමනය සිදු වුවත් අපි විශේෂයෙන්ම ඉල්ලා සිටිනවා අත්‍යවශ්‍යම කාරණයකට හැරෙන්නට ඔබගේ සංචරණය හැකිතාක් දුරට සීමා කරන්න. ඔබට යම් සේවාවක් සපයන්න තියෙනවා නම් ඒ සඳහා පැමිණීම සාධාරණයි. නමුත් අනිකුත් හේතු මත මේ දිනවල විවිධ වෙනත් හේතු මත සංචරණය කිරීමෙන් වළකින්න කියලා ඉල්ලා සිටිනවා. එමෙන්ම විශේෂයෙන්ම ඇදිරි නීති වත්තුවායින් පසු හුදෙකලා නොවන ප්‍රදේශවල කාර්යාල වෙනත් දෑ විවෘත වෙනවා. ඒ වගේම ඒ අයගෙන් විශේෂයෙන්ම අපි ඉල්ලා සිටීමට කැමති කාර්යාලයක් විවෘත වෙනවා නම් ඔබ අනිවාර්යෙන්ම 2020 ඔක්තෝබර් 15 වෙනිදා අතිවිශේෂ ගැසට් පත්‍රයේ සඳහන් රෙගුලාසි සම්බන්ධයෙන් ඔබේ අවධානය යොමු කළ යුතුයි. ඔබ කරුණු හතක් සම්පූර්ණ කිරීම අනිවාර්යෙන් වෙනවා. කාර්යාලයක් වෙළඳසැලක් සුපිරි වෙළඳසැලක් මේවා විවෘත කරන අවස්ථාවකදී සෑම විටම එම අදාළ ආයතනය පරිශ්‍රය තුළට ගත යුත්තේ ඇතුල් කරගත යුත්තේ එහි යම් ඉඩකඩක් විශේෂයෙන්ම සමාජ දුරස්ථභාවය නැමැති සංකල්පයට අනුගත වන ආකාරයට පිරිසක් පමණයි. ඊට වැඩි පිරිසකට ඇතුල් වීමට දීමෙන් වළකින්න ඕනේ. ඔවුන් පිටත දුරස්ථභාවය තියාගෙන රඳවා තබා ගන්න ඕනේ. ඒ සඳහා ආරක්ෂකීන් හෝ වෙනත් යම්කිසි සහායකින් යොදා ගැනීම වැදගත් වෙනවා. එමෙන්ම නිරන්තරයෙන් අත්සෝදා ගැනීමට ස්ථානයක් තිබිය යුතුයි. ශරීර උෂ්ණත්වය පරීක්ෂා කිරීමට ක්‍රමවේදයක් සකස් කර තිබිය යුතුයි. පැමිණෙන අයගේ ලයිස්තුවක් සකස් කර තබා ගත යුතුයි. ඒ වගේම සෑම අවස්ථාවකදීම මෙම කාර්යාල තුළ යම් යම් කටයුතු සිදු කිරීමේදී මේස පිළියෙල කිරීම, ඒ වගේම පරිගණක පිළියෙල කිරීම, මේ සියල්ල දුරස්ථභාවය ආරක්ෂා වන පරිදි සිදු කිරීමට අදාළ අය වග බලා ගත යුතුයි. ඒ වගේම ආයතන 55ක් සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශ වෙබ් අඩවිය පළ කර තිබෙනවා. පොදු නිර්ණායක වලට අමතරව ඒ ආයතන පවත්වාගෙන යාම පිළිබඳ නිර්ණායකම වෙබ් අඩවියෙන් ලබාගෙන ඊට අනුගතව කටයුතු කළ යුතුයි. පොදුවේ දුරස්ථභාවය, මුහුණු ආවරණ පැළඳීම, අත්සෝදා ගැනීම, උෂ්ණත්වය පරීක්ෂා කිරීම, ලේඛන පවත්වාගෙන යාම යන කාරණා තියෙනවා. නමුත් ඊට අමතරව එක් එක් ආයතන සඳහා වෙන වෙනම ක්‍රමවේදයන් මේ පහට අමතරව හඳුන්වා දී තිබෙනවා සෞඛ්‍ය බලධාරීන් විසින්. ඒවාට අනුගතව කටයුතු කළ යුතුයි. ගැසට් පත්‍රයේ සඳහන් වෙනවා මෙම ප්‍රධාන කාරණාවලට අමතරව අනික් කරුණු වලට අනුගතව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා නිකුත් කරන නියෝගවලට අනුගතව කටයුතු කරන ලෙසට. ඒ නිසා අපි විශේෂයෙන්ම ඉල්ලා සිටිනවා
කාර්යාල ආයතන දෙපාර්තමේන්තු සංස්ථා ව්‍යවස්ථාපිත ආයතන පුද්ගලිකාංශයේ විවිධ ආයතන ප්‍රධානීන්ගෙන් අධීක්ෂකීන්ගෙන් මේ සියල්ලට අනුගතව කටයුතු කරන්න මේවට අනුගතව කටයුතු කළේ නැත්නම් ඒ නිරෝධායන නියෝගයකට පටහැනිව කටයුතු කිරීමක්සේ සලකා ඒ අයට එරෙහිව නිරෝධායන නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීමට සිදු වෙනවා ඒ වගේම ඔබ හුදෙකලා කරපු ප්‍රදේශයක සිටියත් හුදෙකලා නොකරන ලද ප්‍රදේශයක සිටියත් ඇඳිර නීතිය තිබෙන ප්‍රදේශයක සිටියත් එවැනි ප්‍රදේශයක නොසිටියත් ශ්‍රී ලංකාවේ සෑම පුරවැසියෙක්ම අනිවාර්යෙන්ම මුඛාවරණ පැළඳීම දුරස්ථභාවයේ තබා ගැනීම අනිවාර්ය වෙනවා මේ සංකල්පයට පටහැනිව යම් කිසි කෙනෙක් කටයුතු කරනවා නම් එයා අත්අඩංගුවට ගැනීමට අපි ක්‍රියා කරනවා අදවන විට 125 දිනක් අත්අඩංගුවටගෙන තිබෙනවා දින 8ක කාලයක් තුල තවදුරටත් ඒ අත්අඩංගුවට ගැනීම හෙට දිනේ විධිමත් කරලා සිද්ධ කරනවා කිසිම කෙනෙක් තමන්ගේ නිවසින් පිටතට යන විට මුහුණු ආවරණයක් නොමැතිව ගියහොත් ඔහු වරදක් කරනවා ඒ වගේම දුරස්ථභාවයේ තබා ගැනීමට උත්සාහ කරන්න සාද පාටි සංවිධානය කිරීමෙන් වළකින්න ලංකාවේ ඕනෑම ප්‍රදේශයක මහජන උත්සව ඒ වගේම විශාල වශයෙන් පිරිස් එකතු වන ක්‍රීඩා උත්සව මේවා සංවිධානය කිරීමෙන් වළකින්න මේ රෝගී ව්‍යාප්තිය පාලනය කර ගැනීමට හැම දිනාගෙම සහාය ලබා දෙන්න කියලා අපි ඉල්ලා සිටිනවා විශේෂයෙන්ම ආයතන පවත්වාගෙන යන හැම කෙනෙක්ම සෞඛ්‍ය අමාත්‍යාංශ වෙබ් අඩවියට පිවිස මේ පිළිබඳ වැඩිදුර තොරතුරු ලබා ගැනීමට කටයුතු කරනු ඇතැයි අපි අපේක්ෂා කරනවා නිරන්තරයෙන් පොලිස් ජංගම සංචාර යතුරුපැදි සංචාර ඒ වගේම සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරීන් හෙට සිට ලංකාව පුරා යොදවනවා විශේෂයෙන්ම අපිට අවශ්‍ය වන්නේ මුහුණු ආවරණ පැළඳීම දුරස්ථභාවයේ තබා ගැනීම යන සිද්ධාන්ත නිසියාකාරව මහජනතාව විසින් පිළිපදින්නේද ආයතන හිමිකරුවන් විසින් එම සිද්ධාන්තවලට අනුගතව කටයුතු කිරීමට පහසුකම් සලසා තිබේද යන්න පිළිබඳව නිරීක්ෂණය කිරීම ඒ කරුණු සියල්ල ගැන අපි අවධානය යොමු කරනවා කොවිඩ් සමග ජීවත් වෙමින් කොවිඩ් රෝගය ආසාදනය කරගන්නේ නැතුව විනායකට ආසාදනය කරන්නේ නැතුව ජීවත් වීමේ වැඩපිළිවෙල තමයි ආරම්භ වෙන්නේ හෙට ඉඳලා. ඉතින් ඒ නිසා ඒ සඳහා මහජනතාවගේ සහය අත්‍යවශ්‍ය වෙනවා. මේ සෞඛ්‍ය පුරුදු නිරන්තරයෙන් අනුගමනය කරන ලෙස අපි සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා. හුදෙකලා කරන ප්‍රදේශයකදී යම් ආකාරයක යම් කෙනෙක් ඇතුළු වුණොත් ඒ වගේම එයින් පිට වුණොත් ඒ අය නිරෝධායනයට ලක් කර ඉන්පසුව අපරාධ නීති යටතේ කටයුතු කිරීමට අපි බලාපොරොත්තු වෙනවා විශේෂයෙන්ම ලංකාවේ අපරාධ නීති යටතේ නිරෝධායන රීතීන් වලට අමතරව රෝගයක් චේතනාන්විතව බෝ කරනවා නම් නැත්නම් නොසලකිලිමත් ක්‍රියාවකින් බෝ කිරීමක් සිදු කරනවා නම් එයත් වරදක් බවට පත් වෙනවා ඒ වගේම විශේෂයෙන්ම යම් යම් ආයතනවල පැමිණීම ඒ වගේම එන අය සම්බන්ධ ලැයිස්තු පිළිවෙල කිරීමේදී එම ලැයිස්තු වලට බොරු නම් ඒ වගේම අසත්‍ය හැඳුනුම්පත් අංක ලිපිනියන් ඇතුළත් කරන බවට තොරතුරු ලැබී තිබෙනවා ඒ වගේම සමහර ලබා ගන්නා බලපත්‍ර වෙනස් කරමින් ව්‍යාජ බලපත්‍ර සකස් කරන බවට තොරතුරු ලැබී තිබෙනවා යම්කිසි කෙනෙක් වැරදි තොරතුරු යම් ෆෝර්මයක සටහන් කළොත් යම් දත්ත පද්ධතියකට ඇතුළත් කරොත් ඔහු කූට ලේඛනයක් සකස් කළ තැනැත්තෙක් වෙනවා ඒ අනුව රැවටීමෙන් කූට ලේඛනයක් සකස් කිරීම රැවටීම සඳහා කූට ලේඛනයක් සකස් කිරීම අවුරුදු 7ක බරපතල වැඩ ඇතිව සිරදඬුවම් ලැබිය හැකි වරදක් ඒ වගේම යම් කිසි කෙනෙක් තමන්ගේ නම හැරෙන්නට වෙනත් අයෙක්ගේ නම සඳහන් කරනවන වෙනත් අයෙක්ගේ හැඳුනුම්පත් අංකය සඳහන් කරනවන එය අනෙකෙකු ලෙස පෙනී සිටීමෙන් වංචා කිරීමේ වරද සිදු කරනවා අවුරුදු 3ක කාලයක බන්ධනාගාරගත කිරීමකින් දඬුවම් කරන්න පුළුවන් වරද ඒ නිසා කිසිම අවස්ථාවක ඔබ ආයතනවලට ඇතුළු වෙනකොට යම් සේවයක් ලබා ගන්න යාමේදී ඔබේ විස්තර ලබා ගන්නව නම් ව්‍යාජ විස්තර ඇතුළත් කරන්නට එපා එය එක්කතකින් නිරෝධායන වරදක් වෙනවා වගේම රටේ අපරාධ නීති යටතේ වරදක් වෙනවා හිට සිට අපි මහජනයා බහුලව ගැවසෙන සියලු ස්ථානවලට සිවිල් ඇඳුමින් බුද්ධි නිලධාරීන් යෙදවීමට වැඩපිළිවෙළක් සකස් කර තියෙනවා ඒ ආයතනවල දුරස්ථභාවය තබා ගන්නේ නැත්නම් ඒ අදාළ පුද්ගලයින්ට එරෙහිව කටයුතු කරනවා ඒ වගේම මේ ආයතන ප්‍රධානීන්ට එරෙහිවත් කටයුතු කිරීමට බලාපොරොත්තු වෙනවා නිරෝධායන රීතීන් ගැසට් පත්‍රයේ සඳහන් විශේෂ නිරෝධායන රීතීන් ඒ ආකාරයටම ක්‍රියාත්මක කිරීම අපේ අරමුණයි කොවිඩ් වසංගතය දුරු කිරීමට නම් අපි දන්නවා සාමාන්‍යයෙන් මහජනතාවගෙන් 90%-95% මේට අනුගත වෙමින් කටයුතු කරනවා නමුත් ඉතා සුළු පිරිසක් අනුගත නොවෙමින් කටයුතු කරනවා ඒ අයට එරෙහිවයි මේ නීතිය ක්‍රියාත්මක කරන්නේ ඒ අයට එරෙහිව මේ නීතිය ක්‍රියාත්මක නොකළහොත් අපිට බැරි වෙනවා මේ රෝගය පාලනය කිරීම සඳහා ඒ වගේම නිරෝධායන ඇදිර නීතිය කඩකිරීම සම්බන්ධයෙන් මේ වන විට 2850ක්
අත්අඩංගුවට තිබෙනවා වාහන 430ක් පමණ පොලිස් භාරයට ගෙන තිබෙනවා අද දිනේ දක්වා.